hello ස so, you Now also you are going to learn new ඉතින් කොහො මුදයාලට දැනුත් ඔයාලා අලුත් ප්‍රේස්් එකක් ඉර ගණඩයන්නේ මේ ප්‍රේස එක තමයි අපි සමහර වෙලාවට කටයක කරාකරත්්දි කියනවා අක මැත්තෙන් වුනත් අක මැත්තෙන්උනත්. ඉතින් මේ අකමැත්තෙන් උනත් කියන අදහස දෙර ප්‍රේසික තමයි දෝරිලටන්ලි සමහරලාට අපි කියා. අකමැත්තෙන් වනත් මම හෙගියා. අකමැත්තෙන්නත් මම එයාලට උදව් කරා. අකමැත්තෙන් වනත්. ඔහු, මේ රස්සාාව කරනවා. අකමැත්තෙන් වුනත් මම ඒ උත්සවයට සහභාගී වුණා අකමැත්තෙන් වුනත් ඇය ඔහුට මුදල් දුන්නා දැන් අපි බලමු කොහොමද ඔය වගේ අදහස් ටිකක් ඉංග්‍රීසියෙන් කියන්න පුහුණ වෙන්නේ කියලා අකමැත්තෙන් වනත් මම හෙගියදලටන්ල අයිව්දද ලලයිද අකමැත්තෙන් වනත් මම ඔවුන්ට උදව් කරාද ලක්ල අහෙල්ම්දෝරිහදම් අකමැත්තෙන් වනත් ඔහු මේ රස්සාාව කරනවා. දරිලන් Job මෙතරදි මේ තමයි භාවිතා කරන්න මොකද ඩු භාවිතා කරන්න බැහැ ඒක වචනයක් නිසා අපි එතන ඩස් කියෙන දසගන්න දෙ මම රස්සාාව කරන ID අපි රස්සාවල් කරන වduව jobsබ එහෙම තමයි අපි මේ ඉංගලි්වල ඒක වචන බහවචනක් දෙක්ක ක්‍රියාපදයට අගට එස් හරිඊරි සරි එකතු කරන නමං එකකයාලට පැහදිරිි කරලා තියෙනවාඒ පාඩමකදදි විඩිය එක පොඩ්ඩක් ලන්ඩ අපි එදිනෙදා කොහොමද ංග්‍රිසි භාාව භාවිතා කරන්න කෙනෙක කලිප්ි එකයේද මම සඳහන් කරලති නවා. ඉතින් න්තරදි මම කිව උදාහරය දමයි. අකමැත්තෙන් වුනත් ඔහු මේ රස්සාාව කරනවා. දෝල Lee He job අකමැත්තෙන් වනත් මම ඒ උත්සවයට සහභාගී වුණා දෝ Leeයි පාටිසිට in දෝ Lee පාටසිට in පාටසිට කියන වන එ ඉන් කියන ප්‍රපොසිෂන් එක මනත නිපාත පදය නිතරම භාවිතා කරනවා. ඒවගේ විශේෂ කරුණු මේ ප්‍රේසස් මම උගන්නද්දී ඔයා හොඳට මතකතියාගන්ද. මොකද මේ දේවල් ඔයාට ඉංග්‍රීසි කතා කරද්ද නිවැරදිව කතා කරදදී. ඉතාමත් වැදගත්වෙනවා. අකමැත්තෙන් වුණත් ඇය ඔහුට මුදල් දුන්නා සමහට ඔහු කිය පුද්ගල ගණුදනුවලට එච්චර හොඳ පුද්ගලෙක් නොයිෙන්ඩ පුළුවන් එති ඔහු කරදරී වැටල ඉද්ද. අකමැත්ෙන් වුනත් ඇය ඔහුට මුදල් දුන්නා. දෝරික් ිගේහිම් ම දෝරි ිගේ්හිම් ම මේ වාකම අපිට තවකරම එකට කියන්න පුළුවන්. ඒ තමයි දෝ රික්න් ිගේමටහි එක උදාහරණයක් තමයි දෝරිලක්ටර් ලි ශිගේව් ඒ ගේව් ගවට දුන්න පුද්ගලයා සල්ලි ලැබුණ පුද්ගලයා දානවා. දුන්නේ කාටද. ශිගේව් හිම් දුන්නෙ මොනවද මනි. තෝට කියන්න පුළුවන් දෝරිලක්ටර් ලි ශිගේව් හිම් මනි. එක දෙවනි එක තමයි මම කිවේ. දෝරිලන්ල ිගේ් මනි අන්න එතන ගේව් දුන්නා කියන ක්‍රියාපදයට දන්නේ දුන්නේ මොනවාද කියන එක. ිගේ ම දුන්නේ කාටති කියලවාගේ අවසානයට ධනුවනං ටහිම් දෝරි ිගේ් මටහිම් දෝට මේ ක්‍රම දෙකටම අපිට මේවාකය මේ අදහසර ප්‍රකාශ කරන්න පුළුවන්. අක මැත්තෙන් වනත්. අපි එයාලත් එක්ක වැඩ කරන්නම් තාම වැඩ කරලා නැහැ. තොකට මේ අනාගතය ගැන පොඩි අනාවකයක් තමයි මෙතරදි කිය අනාගතය ගැන යම් අදහසක්ය. වැඩ කරන්නම් තාම වැඩ කරලා නෑ. එතෝට අප මම වීඩියෝස්සොල කියති නොවාට අනාගතය පිබදව කතා කරත්ති නිතරම මේ විල් කියන වචන භාවිතා කරනවා.. තෝට අකමැත්තෙන් ව. ලන්ලි අපි වැඩ කර න්නම් වීවි work එයාලා එකවිදම් ව with අක මැත්තෙන් වුනත් මම ඒ නිවසේ ජීත් වෙමින් සිටියා අවුරුදු පහක් තිස්සේ නත ජීවත් වෙමින් නිදලා තිබුණා ඒගේ අපි ගෙන මං ඒගෙදර අවුදු පහක් ජීවත් වනා කියලා ප්‍රශ්මයක්න අපේ අදහසෙන් දෝනිි. ලොකු අබ්‍රන් සවිදිර කෙනෙකුට අදහසක් කිවහමේ ච්චර තේරෙල්ල හෙනනට තෝට හරි සරලෝම අපි මේ අපේ අදහස කෙනෙකුට ප්‍රකාශ කරන් උත්සාහ කර දැන් අපිෙන අවුරුදු පහක්තිස්සේ අවුදු පහක් මංඒගෙදර ජීවත් වනාා. දොට අවුරුදු දැන් ඒගෙදර නෙමේ ඉන්නේ. ඒගදර ඳලා වෙන ෙරට ගා පස්සෙමයක් කිෙනවා අකමැත්තෙන් වනත් මං ඒෙදර අවුරදු පහක් ජීවත් වුණා. එතකොට මේ අවුරුදු පහම ඒ ගෙදර ජීවත් වනා කියකිනා ඩිය එක තමයි දෙන්නේ. එකැ යම් ක්‍රියාවක් කාලයක් තිස්සේ එක දිගටම කර. එතකොට අපිට මෙත අදහස ගණ්ඩ පුළුවන් Dolectly I had Be Living in that House five Year. lectly Be living in that house 4 five years. මොකද මෙතති හැන් වලින් පස්සේ ක්‍රියාපදයට අNGී දාලා භාවිතා කරනවා. Heැ Beන් අපි භාවිතා කරන්නේ කාලයක් තිස්සේ ඒකෙතර ජීවත් වනා කියෙන අදයක දන්න හැබැයි දැන් ඒෙතර ඉදි නෑ දැන්වෙන තැනකින්නේ. එතකට තමයි අපැිකිවේ I Be living in that house අක මැත්තෙන් වුනත් අපි එයාලත් එෙක ගනුදනු කරක් withෝ with. අකමැත්තෙන්නත් මම ඔහු සමඟ කතා කර කරයින්නේක් දැන් කතා කර කරන්නේ ැ එතකොට කතා කරන කෙන ටක් අකමැත්තෙන් කතා කරන්නේ යම් පුද්ගලක්ක් තෝට යා හිතනවා අකමැත්තයෙන් උනත් ඉති මං යයි කතා කර කරන්නේ. දෝල Iටෝ withහි එන මේ දෝරිලක්න්ලි අකමැත්තෙන්උනත් කියන අයිඩාය එක දෙන ප්‍රේසි එක පිළිබඳව ඔයාට හොඳ අවබෝධයක් එෙන්ඩ ඇති. එ මේ වගේ ප්‍රේසස් භාවිතා කරද්දි. ඇත්තටම අපේ ඉංග්‍රීසි කතාකිරීම මේ හැකියාව වර්ධනය වෙනක රහසක් නෙමි. මොකද අපි ඔය ඉගෙනගන්න සාම්ප්‍රදායික ටන්සස් ඒ ඇත්තර මොහනි කතා කරන්න. හැබැයි ඒකින් විතරක් භාෂාවක් ගොඩගාන්ඩ බෑ. ඒක නිසා තමයි ම මේ විශේෂෙන් හට ප්‍රේසස් සුගන්නන්නේ. වාටම තේරුම් ගිහිල් ඇති. කොහොමද මේ ප්‍රේසස් මේ තරම් වැදගත් වෙන්නේ කියලා. Therefore also can use ප whileෝking with others. in English. Right. So, we will meet with a new video like this. Goodbye.